දැන් තමුසෙට මම දෙන පළවෙනි ඉන්ටර්විව් එක. තේරෙනවද? මේ නෝනාගේ වාහනේ සරසර සද්ද පොඩ්ඩක් බලනවා කියලා. සරසර නෝනාගේ ඕන නැතක මම බලන්නම්. නෑ නෝනාගේ දෙවි වාහනේ බලන්න. වාහනේ. ඔව්. මම බලන්නම්. ඉන්නකො මම බලන්න. මේ නෝනා එන එන එන. මේ මේ මම. පොඩි පොඩි. එන මොකද? පොඩි එන. පොඩි. වෙරි පොඩි එන. මම එන නෝ. මනුස්සෝ සයිලන්ස් එක කියන්නේ ගිනි ගහන රත් වෙන එකක්. ඒක ඇසේ කොහොමද මියෝ පැටවු දාන්නේ? මේ පදෙන්දරේ ගෙඩිය ගිනි ගහන රත් වෙනවා. ඔව්. එන කේස් එක නෝ නෑ. ඔන්න සම්පූර්ණ එන්ජින් එක පළු කරන්න වෙනවා. පළු කරන්න වෙනවා. ඕව් ඕව්. මම මට ඇත්ත කියන්නේ ඔය ගැරේජ් බාස් කෙනෙක්ද නැත්නම් මේසන් බාස් කෙනෙක්ද? නෝනට ඔය දෙක කොහෙද දෝනේ? නෝනට ඔන්න කැලිම කාර් එක පොඩි කරලා ඉවරලා මම පඩල් පේන්ට් දාලා දෙන්න. එහෙම නැත්නම් කැලිම ඒ කාර් එකම මම කපලා නෝ කරලා පොඩි කරලා කැලිම ළමයට පේන්ට් කරලා දෙන්න. මේ ලොකු බාසු නැහැ. අනේ පොඩක් මෙහෙට එනවද? පොඩක්. ඇයි නෝනා වැඩේ හරිද? ඔව්. වැඩේ හරියටම හරි. මං ගිහිල්ලා එන්නම් ඈ. ඇයි යන්නේ මෙච්චර ඉක්මනට? නෑ මම මේ අහල පහල වෙන ගෑරේජ් එකක් තියෙනවද කියලා හොයලා බලලා එන්නම් ආ. ඈ. ඒ මොකද ඒ නෝනා මෙච්චර ඉක්මනට ගියේ? නෑ නෝනා මං කිව්වා වැඩේ ටොප් එකටම කල්ල දෙන්නම් රුපියල් 200ක් දෙන්න කියලා. ආ නෝනා ඉන්නකන කියලා 50ක් දෙන්නලු. ඈ ඔව් 50ක් දෙන්න. අපි මේ වැඩ නැතුව නිකන් මේ තුට්ටු දෙකට වැඩ කරන්නම්. 50ට මේගොල්ලෝ 50ට කරගත්තා වෙන් අපි ගාන ගන්න බෑ අපි ඔය කාරි තුට්ටු දෙකට වැඩ කරන්න ඕනේ නෑ ඒකනේ ඔව් මේ කමසිනවා කමසිනවා වැඩ තියෙනවා මේ කරන් අපි සේවන යනවා සේවන ඔව් ඒ වෙන වෙලාවක කොහෙද දැන් බත් කන වෙලාවට කිත්තු කරලා ඒ පස්සේ බක්කනේ දැන් දෙක බොමු දෙන්න එක ගිහින් තී දෙක මෙන්න මේ නෝ ඔව් හටක මාරයි හකේජි මාරයි මාරම මාරයි තමුසිට මම මෙතන රස්සාව දෙන්න. ආ අන්න රෙහා පැත්තේ නවත්තල කියන ලොරියා. ඔව් මක්කොල්ලව බ්‍රේක් හදන්න බෑ. ඔව් තමුසේ පොඩක් බල්ල මේක හරි ගස්සලා දානවා. ඒ බ්‍රේක් එක මොකද වෙලා තියෙන්නේ මේකේ? ඒක ඔන්නේ බ්‍රේක් ගැව්වාම ඇදිලා යනවලු නතර වෙන්නේ නැහැලු. ඒ බ්‍රේක් නොගහන වෙරදේ එතකොට. බ්‍රේක් නොගහන වෙරදේ එක.
බ්‍රේක් නොගහ යන්නද මනුස්සයෝ? දැන් ඒ අක්කා එතකොට බ්‍රේක් ගගහ කෝ යන්නද? ඒකනේ මං අහන්නේ. ඒ අක්කා බ්‍රේක් ගගහ හරි නොගහ හරි ඕන දිහක යයි තමුසෙන් එක බල්ල හදලා දානවා. මං හදන්නම්. මට සිම්පල් වැඩේ. මම බසන මට පොඩි උදව්වක් කරන්න. මොකද? මට තරහ නැතු කෙනෙක් බ්‍රේක් එක තියෙන කොතනදයි? බ්‍රේක් එක තියෙන්නේ මොකක් විහාදයි? මේ බ්‍රේක් එක හදන්න දෙය මට කිල්ලද? මං හදන්නේ. අකල හදන්න. මේ? ඈ? උඹ ආපුවත බලගෙන ඵලයන්. ඉතුරු හරි මං බලා ගන්නම්. එතකොට ලොරියේ බ්‍රේක් එක? ඒක ඒ අයිතිකාරයා බ්‍රේක් ගගහ හරි නොගහ හරි එවිනිය දුවයි. මට දැන් හිතාගත්තා කි තමයි වැඩ කරපු පංචිකාවත් ගෑරේජ් වහන්නේ නැත්තේ ඇයි කියලා ඉවරයි. නෑ කියලා දැන් ඔය කියන්නේ. අස්සාවක් දෙන්න පුළුවන් දෝයි තමයි වාහනික බ්‍රේක් එක තියෙන තැන දන්නේ නැතුව. ඈ යන 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 එම කියන්නේ බාසුන්නේ. බාසුන්නේ නැත්නම් අන්තිමට දුක් වෙන වෙයි. නොමර එකයි මේ 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 පළවෙනි පන්තිය මේ ගරද්දාස් කෙනෙක් නැති වුණා කියලා. හරි මේ වාහනික බ්‍රේක් එක තියෙන තැන දන්නේ නැතුව පළවෙනි පන්තියේ ගරජ් බාස් කෙනෙක්ද? එහෙමනම් ඔයි මම ඔටෝමොබයිල් ඉංජිනේර කෙනෙක් වෙන්න බෑ මගේ තියෙන නොලෙජ් එකට. එහෙම කියන්නේ බබ් එහෙම කියන්නේ බබ් බාදුනේ. එහෙම කියන්නේ දැන් ඔය තල දේශීය නිෂ්පාදනය කියලා මොකද්ද කියලා දන්නේ නැති මිනිස්සු. ඔය ඒලෙවල් ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍ර හදාන්නේ ඕනතර. ප්‍රශ්න පත්‍ර හදාගන්න මිනිස්සු ප්‍රශ්න පත්‍ර හදාගත්තද? තේරුණාද? මට මේ වාහන අයිතිකාරයන්ට බොරු කරන්න බෑ. තේරුණාද? මම මෙතන වැඩ කරන්නේ පුටා. අන්නර අයියාසිකාරය අිනෝ ඌ යදත් ඒ පාර ඈ නැමෙන්න මේ අයියාසිකාරයෙක් ඉන්න ඌයි බේරෙන්න බැරි කප්පම් ගන්න ඒකේ මාත් ඡාතක මාරයි අකේජි මාරයි මාරම මාරයි ඌ අර අර අයියාසිකාරය එනවනේ අදත් කප්පම් ඉල්ලගෙන මේ අකුත් එක කොහෙද ගැරිජ් කරන්නේ සි ඕ බසුන්න අයියේ ඕ මේ මාසේ මගේ කටගැස්ම ආ ඉස්සස්සක් නෑ ඒකයි මේ හදපු වාහනත් තාම ගිනිච්චේ නෑ ඒ අල්ලි නෑ ඒකයි මේ බෙලෙක්කඩේ දැති පොලඟත් එක්කලා නිකන් ඤරු ඤරු ගාන්න එපා ගන්නව රුපියල් 5000ක් නැත්තම් වණන ඩප්පිය ගරේජ් ඩැමේජ් වෙන්න දෙරුවද අයියෝ සල්ලි නෑ අයියේ ඒකයි මම මේ කිව්වේ මොකද්ද අය 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 මේ සල්ලිදිනා සල්ලිදිනා මම මෙතන මගේ පර්ස් එක දිනා ඒකෙන් ගන්න ඕනේ නෑ කියලා සල්ලි කවුද මේ අලුත් බුවා වැඩ ගන්නවා කොහෙද පර්ස් එක දින්නේ මෙමෙදින් පතන්නේ ආ ගන්න තමුසේ තරි තැංගල තමයි උයි පර්ස් තියන්නේ ටයරයට පර්ස් තියනවා ගන්න ගන්න අය අය ආදී හසුන්නා අද මගේ පාහුන අද පාහුන අය අරමුගේ අත අහුවෙන්න ජැක් එක පැන්නුවනේ ඕකගේ තණ්ඩි උනේ වයින් එක නෑ ඉතින් ඔක කොහොමද දප්පි තුප්පි ගන්න කියලා හිතලා ගන්නකො අත කොහෙ තැලිලා තියන්නේ එනකො අයියේ අයියේ මල්ලියේ අයියේ යන්න බො මාර වැඩන්නේ වං කලේ ඈ අයියා පාඩම ඉගෙන ගත්ත හැබැයි සදාටම ඈ ඒකනේ බාසුන් නැහැ කිව්වේ මම කිව්වේ මේ වගේ ගරාජ් වල අපි වගේ මොලේ අංශ භාගෙ හැදිච්චේ වුණොත් ඉන්න ඕනේ ඒකනේ තමුසේ මෙතන මේ මැකනික් වැඩ කරන්න ඕනේ නැහැ තමුසේ මේ ගරාජ් එකේ මැනේජර් වැඩේ කරනවා ඉවරයි කතන්දරේ ඈ ලොකු හොස් එකක් ඕනේ බාසුන් නෑ කමන්නේ නෑ මට ඔය ඇන්ඩිමක් ගල් වල භූමි තෙල් වලින් හොවදන වගේ ඩොබ් එකක් දෙන්න මං ඒ වන්දත නෝන කෙනෙක් එනවා අද දවසේ මෙන්නේ නෝන්ලා නෝන්ලා එන්නේ එන්න නෝනා එන්න එන්න ඇයි දන්නේ මේ බාසුන්න හේ අර මගේ කායක තියෙනවනේ ඔව් අරකද ඔව් අර තියෙන්නේ ආ මොකද ප්‍රශ්නේ කායක ස්ටාර්ට් කළාම එන්ජින් එකේ පිය 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 ගාලා සද්දයක් එනවනේ සද්දයක් එනවා වාහනේ නතර කළාම තේනවද නෑ ස්ටාර්ට් කළාම විතරයි එන්නේ නෝනා මට කියන්න ඇන්ටිම ස්ටාර්ට් කරාම පිය 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 ගාලා සද්දයක් එනවා ඔව් අනිවාර්යෙන්ම නෝනා ඔය වාහනේ එන්ජින් එකට පැණිකුරුල්ල පිටර දාලා තියෙන්නේ පැණිකුරුල්ල එන්ජින් වලට එනවද මල් වලට නේ උන් එන්නේ
ඉතින් රත්තරන් නොවන නොවනත් රෝස මල වගේනේ ඉතින් පැණිකුරුල්ල එනවා කොසන්න නෑ මේ පිස්තල දාන්න අනේ ඔය ඇත්තමද ඔව් හැබැයි නොවන තරහ වෙන්න බෑ වැඩි හදන්න නම් 20,000ක් යනවා ඔව් 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 අනේ කමක් නෑ ප්‍රශ්නයක් නෑ ඉන්නකෝ 5,000 තියෙනවා මෙන්න ඇඩ්වාන්ස් හරි හරි 5,000 තියන්නේ ඔව් 5,000 හරි නෝනා හරි එහෙනම් මං ගිහින් එන්න හා නෝනා ටටා ඇබ මම මොකටද මේ නෝනා ඉස්සරහ අපිට පැණිකුරුළු එන්ජින් ඇතුලේ විතර දාලා තියෙනවා කියලා ගොන් කතා කිව්වේ බතුන් නේ ඒක මොලෙන් ගහපු ගේමක් ඒක මොලෙන් ගහන්න ඕන ඔය වගේ වැඩ මොලෙන් ගහන ගේමක් නෙමෙයිනේ බං එන්ජින් එක පියොප් 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 ගාලා හදයක් එනවා නම් ඒ කියන්නේ වෝටර් පෑන් එක රේසර් එක ගිහිල්ලා ඒක දාන්නේ 1500ක් යයි මේ 5000ක් කැපුවේ හරි ඉතින් එහෙම තමයි මොලෙන් ගේමක් ගහනකොට ඕක බං තියාගන්න කො මොනවද කියන්නේ නෝනා අන්තවද දුන්නේ ඔබ ආර මිනිහේවා ඒ වගේ යකෝ ඔබ මෙච්චර මොලෙන් ගේම ගහන්න දන්න මිනිහා මොකෝ බං අර පංචිකාවත් වැඩ කරපු ගැරේජ් වැහුවයි කිව්වේ ඒක මාර කේස් එකන උනේ බාහුනේ මා කේස් එක තරම් ලොරියක් අරන් ආව එක ඇන්ජිම වැඩ කරන්නේ නැහැ කියලා ඇන්ජිම වැඩ කරන්නේ නැහැ කියලා වැඩ කරන්නේ නැහැ කියලා ආ මූල් ලොරිය ගෙන දාපු දවසේ ඉඳලා සැරෙන් සැරේ ඇවිල්ලා ඔක හදනවකෝ ඔක හදනවකෝ කියලා මල කරදරේ ඔව් කතා කරමු ආවයි ඉතින් ඔව් ඔක හදනවකෝ ඔක හදනවකෝ මම අපි කිව්වා කිසි දෙයක් නැහැ බා ලොරිය හදලා තියෙන්නේ හදලා තියෙන්නේ ඇන්ජිම හදලා තියෙන්නේ ආ එමෙ බැටරිය බහලා ඉක්ම තියෙන්නේ ඔව් පතේ පින්නේ නැක්ද අපි කිව්වා කොල්ල කට්ටිය කරලා අපි සල්ලු කරා ඔව් යා ඔව් ඒකම ගැරන්ටි එක ලැබුවා මොකද්ද බයිද හදලා දීලා යව්වා නම් මොකද ගැරන්ටි ගහන්නේ නෑ ඒ උනාට ඒක බාබු ඇන්ජිම ගැරන්ටි එකනේ ඒ වෙනකොට ඒකෙන් තමයි ඇඩ්‍රස් නැතුනේ අපේ ගැරන්ටි එක තෝව තියාගත්තොත් මගේ ඇඩ්‍රස් නැතුව යනවා හෑ යමයා මම කියන එක තේරුම් ගන්න හරිද අඩන් නැතුව මට ඔය ළමයාගේ නම කියන්න මගේ නමද නෑ මගේ නෑ 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 අනේ 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 හරි හරි ඔය ළමයාගේ තමයි ඔය ළමයාගේ තමයි මුකුලිත මුකුලිත දුමුකා තිලඟ පානි එහි මුකුලිත මුකුලිත දුබුංකා තිලඟ පාත තිලඟ පාත යකෝ ඕක කියන්න මම වෙන එකේ පඩියට ගන්න දෙපෑ මෙතන ඈ මේ ළමයා මේච්චර දිග නම් අරව මේවා ඕන්නේ මොකද්ද මුකුලිත මුකුලිත දුබුංකා තිලඟ පාත කිව්වහම හරියට හොරබර වෙවේ බැම්ම කඩලා ගියා වගේ නේ මේ නෙමෙයි මම ඔය ළමයට ආදරේට දුබුංකා කියලා කියන්නම් ඉවරනේ කතන්දරේ නෑ සෙයිටත් වැඩක් කිටි දුඹු කියන්නේ මට දුඹු කිව්වහම හරියට නිකන් අත්තරපු පිල්ලිදකට පොල් ගෙඩියක් අතේ හරියවගේ දුඹු